සුබ දවසක් හැමෝටම ගොඩක් අයගේ රික්වෙස්ට් එකක් තිබුණා මේ වීඩියෝ එක සිංහලෙන් කරන්න කියලා ඒ නිසා මම මේ වීඩියෝ එක සිංහලෙන් කරනවා මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගමු කොහොමද ඕස්ට්‍රේලියන් විසිටර් වීසා ඇප්ලිකේෂන් එකේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ පියවර එහෙනම් අපි කලින් හදපු इमि अकाउंट के अटे दें लॉग इन ने आने में तना और आलमे वेबसाइट के अटे की हाँ में पल्ला है टावा हाँ में गिल्ला पल्ला है टावा हाँ में में तना तीन नमा लॉग इन टू इमि अकाउंट किया ला इतनी गो अलग यूज़र नेम में काई पासवर्ड है काई दीला लॉग इन ने पुलवांग लगुन हम मेतन अलट पेना लगीन सक्सेस्फुल इट पे अभी मेतन कंटिव बटन इला कंटिव करना इट पे मेतन तीयनवा ऑप्शन तुना न्यू एप्लीकेशन इंपोर्ट एप्लीकेशन सबमिट एप्लीकेशन अभी अद न्यू एप्लीकेशन दाने हिंदा न्यू एप्लीकेशन बटन क्लिक करमु इट पे मेतन तीयनवा एक वीसा कैटगरी ඒ වගේම අපි දාන්න යන්නේ විසිට වීසා කියන එක විසිට වීසා සබ් ක්ලාස් 600 තමයි අපි දාන්නේ ඒ නිසා අපි ඒක ක්ලික් කරමු ඊට පස්සේ මේ මේකේ තියෙනවා පියවර 19ක් කියන්නේ පිටු 19ක් තියෙනවා මේ පිටු 19න් පළවෙනි පිටුවෙන් අපිට තියෙන මෙතන මේ terms and conditions සුයි privacy statements සුයි मेक अलट की वन पुलवादा लिंक वाले गिहलाट पे मे टिकाल मेतन बॉक्स हरिला दाल अभी इलांक पीएवर आना इट पे मेतन हणवा पलवनी देवनी पीटे पलवनी हणवा करंट लोकेशन इज द एप्लिकेंट करंटली आउटसाइड ऑस्ट्रेलिया එතකොට අපි මේ වෙලාවේ ඉන්නේ outside يعني ඕස්ට්‍රේලියාවෙන් එළියේ හින්දා අපි yes කියලා දානවා ඊට පස්සේ give the current location of the applicants and their status of the location current location එක يعني දැන් මේ වෙලාවේ මම දානවා මම ඉන්නේ ශ්‍රී ලංකාවේ කියලා ශ්‍රී ලංකාවේ මම citizen කෙනෙක් කියලා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් කියලා මම මෙතනින් කරන්ට් ලොකේෂන් එකයි ලීගල් ස්ටේටස් එකයි දානවා ඊට පස්සේ අපි දැන් මේ වීසා එක ඇප්ලයි කරන්නේ ටුවරිස්ට් ස්ට්‍රීම් ටුවරිස්ට් විසිට් ඕ ෆැමිලි ඔයාල මෙහි ඉන්න ෆැමිලි එකක් ඔයාලගේ පවුලේ කවුරු හරි යාළුවෝ හරි බලන්න ටුවරිස්ට් එනවනම් ඔයාට තෝරන්න ඕන මේ පර්පස් ඔෆ් ද ස්ටේ කියන එකට ගිහිල්ලා ඒකේ ටුවරිස්ට් ස්ට්‍රීම් කියන එක इट पे मेतन तीयनवा वन द एप्लीकेशन हैज बीन लॉज्ड द स्ट्रीम कैन ओय आट मेक मुलिम तोरला इसराट गि आट पे काय विनास्कर बेह मकद पियवर एम पियवर अपीट पुरवाण तीयन देवा विनास्वेनवा ओयाला तोरण कानूनसा हरियटम मेक तोरणना अभी दें टूरिस्ट स्ट्रीम मेक तोरला इसराटम इट पे लिस्ट ऑल रीजन्स फॉर विजिटिंग ऑस्ट्रेलिया मेतन ओया विजिट करना रीजन दाण बोलवा दें बिजनेस टूरिज्म अभी टूरिज्म की एड करमु मुगद मेहे आवाहम एक मे विविध तेबल आनावा इतकोट टूरिज्म की तपरे हेतु अक्तिर दाण बोलवा इट अमतर फैमिली विजिट family visit වලදී ආලෝ පවුලේ අය බලන්න යන්න පුළුවන් එතකොට ඒ ඒ reason එකත් අපිට දාන්න පුළුවන් ඒ හේතුවත් ඊට පස්සේ මෙතනට දෙන්න පුළුවන් ඔයාලට දැන් මොන හරි අදාළ දිනයක් තියෙනවා නම් දැන් ඔයාලා ඔයාලගේ office එකෙන් හරි කොහෙන් හරි ඔයාලා වැඩ කරන තැනින් නිවාඩුවක් අරගෙන එනවා නම්
එතනදී ඔයාලා ලියුමක් ගන්නවා ගන්න ඕනි මෙහෙම ඔයාලගේ මේ ජොබ් එකකින් ඔයාලට යන්න ඉඩ දෙනවා මේ විසිට් එක ඒ ගිහින් එනකන් ඔයාගේ රැකියාව ඔයාට තියෙනවා කියලා අර අපි මෙතනදී ඔප්පු කරන්න ඕන නැවතත් මේ විසිට් එකෙන් පස්සේ ලංකාවට යන බව ඒ නිසා මෙතන දීලා එනිසා අපි මෙතනට දෙන්න ඕන give the details of any updates and which applicant need to be in Australia මෙතනදී අයාලා අහනවා පෙන් ඔයාලා කවදාද දවස ඔස්ට්‍රේලියාවේ ඉන්න ඕනි කියලා එතකොට අපි සාමාන්‍යයෙන් මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට මාසයක් කියන්නේ දවස් 21ක් තමයි අවම යාලා කියන්නේ ඒ නිසා අපි හිතුවා මේක මාසයකට එකහමාරයකට කලින් ඔයාලා ඇප්ලයි කරන්න කියලා. එතකොට මම මෙතනදී දානවා දැන් අද 5 වෙනි මාසේ 3 6 වෙනි මාසේ අපි දාමු 7 වෙනි මාසේ කියන මාස දෙකක් කියලා අපි ගමු. එතකොට 3rd of May June July July 2020 වලදී ඔයා මෙහෙ ඉන්න ඕන කියලා අපිට ඕන මේක තමයි මම දාන්න දෙක බලන්න need to be in Australia on 3rd of July the 3rd of July හරි ඊට පස්සේ දැන් මේ විසිට් එක ඔයාලා එන්නේ ඔයාලගේ තව පවුල් දෙක හිතමුකෝ දැන් අම්මා එන්න යන්නේ අම්මා එනවා නම් තාත්තත් එක එන්නේ එතකොට ඒක අපිට දාන්න පුළුවන් group process එකකට එතකොට මෙතන යාලා හනවා එන්නේ තනියමද නැත්නම් group process එකද කියලා එතකොට අපි අම්මයි දැන් මම මෙතන දෙන්නගෙරම පෙන්වන්නම් ඔයා group process එකකට එනවා නම් ඒ කියන්නේ අම්මයි තාත්තයි දෙන්නම එනවා නම් is the application being lodged as part of a group of applications එතකොට මෙතන අපිට yes කියලා click කරන්න ඕන එතකොට yes කියලා click කරලා group එකක් හදන්න ඕන දැන් ඔයා මීට කලින් group එකක් හදලා නැත්නම් ඒ කියන්නේ මේක තමයි ඔයාගේ පළවෙනි application එක තාම ඔයා තාත්තගේ application එක lodge කරේ නැහැ එතකොට මුලින්ම අම්මා ඇප්ලයි කරද්දී අම්මට මේ group එකක් create කරන්න ඕන එහෙනම් has the group already been created no එතකොට යාලා අපිට දෙනවා chance එකක් group එක create කරන්න අපි මෙතන group name එක විදිහට දාමු parents කියලා parents group type එක family මොකද අම්මයි තාත්තයි कंफर्म करना मेतने देना ग्रूप आईडी मेक ओया को हरी नोट दागा मे ताता के एप्लीकेशन ने अप्लाई करा दी मे ग्रूप आईडी आप दीला अम्मा के ग्रूप ताता ऐड करना बोलवा हेम तंग ඔයා එන්නේ තනියම නම් ඔයාට මෙතන simply මේ no කියලා group process එකක් නැහැ කියලා ඉදිරියට යන්න පුළුවන්. group එකක් තියෙනවා නම් yes කියලා මෙතන මේ විදිහට group එක create කරන්න පුළුවන්. එහෙම නැත්නම් no කියලා ඉස්සරහට යන්න පුළුවන්. මේ application එක නම් මම group එකක් නැහැ කියලා යනවා ඉස්සරහට. स्पेशल कैटगरी ऑफ एंट्री इकन ओया एन राज्य नियोजित एक विधि हटद हेमनेंग वेनमुना हरी विशेष बिजनेस हेमद कियला आनम रिप्रजेंट कर नियोजित एक दियला आनम नियोजित एक नोवे कियला तम या तो मेतन देने एन था नियम ओयागे टूरिस्ट वर्ल्ट एनिसा आप इतने नो कियला दून ඊට පස්සේ අපිට මෙතන යාලා අහනවා page 3 තුන්වෙනි පිටුවේ passport details passport details වලට අපිට මුලින්ම
फैमिली नेम में का देनो ना फैमिली नेम में क्या ने आपे सर नेम में का मेक ऐतरम ओया अलगे पासपोर्ट के थियन विधि हटम अलगे पासपोर्ट के दीला थियन विधि हटम एक थियन फैमिली नेम में का तमाई में तने देनो ना දැන් මම තෝරගත්තේ මේ ඇප්ලිකේෂන් එක ඔලිවර් ජැක් කියලා. එතකොට මම මගේ මෙතන ෆැමිලි නේම් එක ජැක් කියලා දෙනවා. එතකොට අදර් නේම්ස් ගිවන් නේම්ස් වලට දෙනවා මම ඔලිවර් කියලා. ඔයාලට නම් ගොඩක් තියෙනවා නම් ඒවත් අදාළ විදිහට දාන්න පුළුවන්. ඒ කියන්නේ ෆැමිලි නේම් එකේ තියෙන නම් දෙකක් තියෙනවා නම් ඒක මෙතනට දාන්න පුළුවන් given names වල නම් දෙක තුනක් තියෙනවා නම් ඒ ඔක්කොම මේකට දාන්න පුළුවන් ඊට පස්සේ මම මෙතනදී තෝරනවා මෙයා male කෙනෙක් කියලා ඊට පස්සේ මගේ මෙතන date of birth එක මම මේ application එක create කරද්දී මම දුන්නේ මෙයාගේ date of birth එක January 1st කියලා 1990 वाला जनवरी फर्स्ट कियला इतकोटे पासपोर्ट नंबर एक अभी लंका में ना पासपोर्ट नंबर्स पटांगा ने दिए थे अभी निकाम दामु नंबर एक आ माने मतलब क्या है दिए थे पासपोर्ट टेके नंबर्स दिए ना माँ हद तक N 1 2 3 4 5 6 7 කියලා දෙමු. මෙතනට ඔයාලගේ පාස්පෝර්ට් එකේ තියෙන නම්බර් එක දාන්න ඕන. ඊට පස්සේ country of the passport. ඊට පස්සේ මම country of the passport Sri Lanka. Nationality of the passport holder. ඒ කියන්නේ Sri Lanka. ඊට පස්සේ date of issue. issue කරපු date එක. ඒ කියන්නේ මෙතන තියෙන්න ඕන ඔයාගේ පාස්පෝර්ට් එක ඔයා මේ visit එක කරලා ඉවර වෙනකන් ඔයාගේ පාස්පෝර්ට් එක expire වෙලා තියෙන්න බෑ. वैलिड वलांगु पासपोर्ट का तीन नोना अभी मैं तने दामु पासपोर्ट का अभी मैं तने सिलेक्ट कराना पुलवांग अभी फितमु में एक जनवरी फर्स्ट है दुआ किया ला एक एन मेरे कालिंग है दुआ मैं एक एक्सपायर सामाने गाउर तू दहाया तीन नवा पासपोर्ट का वैलिड मां मतलब क्या है ये टे है ना अभी मैं भी दिए थे हरी इधर पास दे प्लेस ऑफ इश्यू इश्यू कर अपु अथॉरिटी का तो यार लगे पासपोर्ट के थी है ना वहाँ अथॉरिटी ऑफ Colombo. ඊට පස්සේ අපි ජාතික හැඳුනුම් පතේ විස්තර ඇතුළත් කරන්න යනවා National Identity Card එක අපි yes කියලා ක්ලික් කරාම මෙතන යාලා ඒ විස්තර ඇඩ් කරන්න බටන් එකක් තියෙනවා මේ බටන් එක ක්ලික් කරාම මේ විදිහේ page එකක් එනවා ඒ page එකෙන් අපි අපේ ඔයාලගේ identity card එකේ තියෙන විදිහටම विस्तर ऐतुलात कराना जैक ओलिवर मैं आ रहे हैं अनु एक पदिच्छ के नियम को सामान्य पहले नियम का देख के एक पदिच्छा और उत्तर 2 3 4 5 6 7 वी मेरे पास तो कंट्री ऑफ इश्यू श्रीलंका मेरे पास तो अभी तो मैं आ मैं कह दूँ ये दास दहाई किया ला दस दहाई मैं एक मैं के एक्सपायरी डेट का नहीं है यानी था आप इधर एक हिस्ट्री आने पुलवांग बस आप ये का कंफर्म करना वा कंफर्म कर ला आप इस तरह टेकी हाँ मैं मितना आप इधर पेन ना आप ये तना कर को जैक ओलिवर identity number එක ශ්‍රී ලංකා ඊට පස්සේ Pacific Asia card අපිට Pacific Asia card එකක් නැහැ ඒ නිසා අපි නැහැ කියලා දානවා
birthplace එක Colombo province එක Western province ඔයාලගේ අදාළ ඉපදිච්ච birth certificate එකේ තියෙන විදිහට ඉපදිච්ච town එකයි province එකයි country of birth Sri Lanka කියලා දාන්න. ඊට පස්සේ relationship status එක. මෙතන ඔයා married never married widow කෙනෙක්ද කියන්නේ බඳලා මහත්ය හරි wife හරි නැති නැති වෙලා නම් ඒ විදිහට widow කෙනෙක් separated නම් වෙන් වෙලා නම් never married married බඳලා නම් engage වෙලා නම් divorce වෙලා නම් de facto කියන්නේ ඔයාගේ husband ගේ හරි wife ගේ හරි විස්තර අපි මෙතන never married තාම බඳලා නැහැ කියලා දානවා අපි බඳලා නැහැ කියලා දානවා ඊට පස්සේ other names and spellings ඔයාගේ නම නම් වල වෙනසක් කොතනක හරි සිද්ධ වෙලා තියෙනවා නේ කියන්නේ birth certificate එකේ හරි identity card එකේ හරි passport එකේ හරි ඔය තුනේම නම් සමානව තියෙන්න ඕන. එතන නම් වල වෙනසක් සිද්ධ වෙලා තියෙනවා නම් ඔයාට මෙතන yes කියලා මෙතනින් add ගිහිල්ලා ඒ වෙනස් වෙලා තියෙන නමයි නමයි තියෙන්න ඕන විදිහයි හේතුවයි දාන්න පුළුවන්. එහෙම මම දැන් මෙතනදී එහෙම මුකුත් වෙලා නැහැ කියලා යනවා ඉස්සරහට. එතකොට මම මෙතන no කියන එක ක්ලික් කරනවා. Citizenship එක. එතකොට is the applicant a citizen of selected country of passport? Yes. Select කරපු country එකේ citizen කෙනෙක් තමයි. Is the applicant citizen of any other country? වෙන country වල citizen වෙන country වල පුරවැසිභාවය අරගෙන තියෙනවද කියලා අහනවා. මම මෙතනදී no කියලා කියනවා. ඊට පස්සේ previous travel to Australia එතනදී මීට කලින් ඔස්ට්‍රේලියාවට ඔයා ඇවිල්ලා තියෙනවද කියලා අහනවා මම ඒකත් no කියලා දානවා ඇවිල්ලා තියෙනව නම් ඔයාට yes කියලා දාන්න පුළුවන් එහෙම නැත්නම් no කියලා දාන්න has the applicant previously applied for a visa to Australia ඔස්ට්‍රේලියාවට මීට කලින් ඔයා වීසා එකක් visit Australia visa එකක් apply කරලා තියෙනව නම් yes කියලා දාන්න එහෙම නැත්නම් no කියලා දාන්න grant number does the applicant have an australian visa grant number ekenne oyata meeta kalin apply karala karahama apply karala visa ek oyalata eyala log pass karala ewwahama eke tiyena visa grant karapu number ekak den oya meeta kalin australia ave yave neha kiyala tiyena hinda api metena no kiyala danawa habai oya meeta kalin visa ekak apply karala අරගෙන තියෙනවා නම් මේ grant number එක මෙතනින් yes කියලා දුන්නහම මෙතන යාලට දෙනවා අවස්ථාවක් ඒක මේ ඇතුළත් කරන්න. එතකොට ඒ grant number එක ඇතුළත් කරන්න අපි දැන් මෙතන නැහැ කියලා දානවා. The other passport or travel document. Does the applicant have any other passport or documents for travel? අපිට සාමාන්‍යයෙන් ලංකාවේ අපිට තියෙන passport එක විතරයි travel document එකක් විදියට. ඒ නිසා මම ඒක no කියලා දානවා. ඊට පස්සේ other identity documents does the applicant have other identity documents එතකොට අපිට other identity documents තියෙනවා මොකද අපි ගාව තියෙනවා අපේ උපන්න සහතිකය විවාහ සහතිකය එහෙම නැත්නම් ප්‍රියදුරු බලපත්‍රය ඔය තුනම අපිට භාවිතා කරන්න පුළුවන් identity document හඳුනා ගැනීම බලපත්‍ර විදිහට එතකොට අපි එතන yes කියලා හම මේ දැම්මහම එයාලා අපිට දෙනවා chance එකක් මෙතනින් විස්තර ඇතුළත් කරන්න. ඊට පස්සේ family name එක Jack given name Oliver ඊට පස්සේ types of document birth certificate එක නම් birth certificate එකේ number එක අපිට ඒක ඔයාලගේ birth certificate එකෙන් බලලා දාන්න පුළුවන්. Country of issue Sri Lanka
ඊට පස්සේ ඒක මම කන්ෆර්ම් කරනවා ඊට පස්සේ දැන් ඔයාට තව තියෙනවා නම් දාන්න පුළුවන් මම මෙතන අහනවා ඩ්‍රයිවිං ලයිසන් එක ඩ්‍රයිවිං ලයිසන් එක අපි දාමු හරියට ෆැමිලි නේම් ගිවන් නේම් ඒවා ඒ අදාළ විදිහට දෙන්න ඕන ඒ ඩ්‍රයිවිං ලයිසන් එකේ නම්බර් එක අපි ඒකටත් නම්බර් එකක් දාමු country of issue ශ්‍රී ලංකා ඒකත් මම කන්ෆර්ම් කරනවා ඔයාට තවත් තියෙනවා නම් marriage certificate එක අපි දැන් මෙතනදී marriage certificate එක තියෙනවනේ ඒකත් දාන්න එහෙම නැත්නම් වෙන මොන හරි ඔයාට identity document එකක් තියෙනවා නම් ඒක දාන්න පුළුවන් other කියන category එකෙන් ඊට පස්සේ health examination has this applicant undertaken a health examination for an australian visit visa in last පහුගිය මාස 12 ඇතුළත ඔස්ට්‍රේලියාවේ විසිට් එකක් එන්න ඔයා health examination එකක් කරලා තියෙනවද කියලා මෙතනින් අහනවා අපි කරලා නැහැ කියලා no කියලා දාලා ඉස්සරහට යනවා කරලා තියෙනවා නම් yes කියලා දාන්න ඊට පස්සේ අපිට මෙතන පෙන්නනවා confirm data this is my මේක ගොඩක් ක්‍රිටිකල් ඒ කියන්නේ මේක අනිවාර්යෙන් ඔයා හරියට බලන්න ඕන මෙතන ඔයාගේ પાස්පෝර්ට් එකේ විදිහට ෆැමිලි නේම් එක ගිවන් නේම් එක සෙක්ස් එත් මේ මේල්ද ගැහැණුද පිරිමිද මේල්ද ෆීමේල්ද කියන එක date of birth එක ශ්‍රී ලංකා country of birth එක પાස්පෝර්ට් නම්බර් එක country of passport මේ ටික හරියටම ඔයාගේ પાස්පෝර්ට් එකේ තියෙන විදිහට තියෙන්න ඕන මොකද එයාලා මේ කෑල්ල තමයි ගොඩක් වැඩිපුර චෙක් කරන්නේ මේක මෙතනම කියලා තියෙ මෙතන කියලා තියෙනවා ඊට පස්සේ ඒ ටික ඔක්කොම හරිනම් අපි yes කියලා මෙතන next කරනවා දැන් අපි පස්වෙනි පිටුවේ ඉන්නේ traveling companion ඒ කියන්නේ ඔයා තව කෙනෙක් එක්ක දෙන්නේ දැන් මම අර කලින් කිව්වා අම්මයි තාත්තයි දෙන්නම එනවා නම් අපි yes කියලා දැම්මහම මෙතන අනිත් companion ගේ විස්තර ඇඩ් කරන්න පුළුවන් ඇතුළත් කරන්න පුළුවන් අපි මෙතන no කියලා කියන්නේ කියපු හින්දා මෙතන මම මේ ඇප්ලිකේෂන් එක ඉස්සරහට යන්නේ තනියම වෙන විදිහට ඒ නිසා මම no කියලා ඉස්සරහට යනවා yes නම් අපිට මෙතන yes dala add කියන එකට ගිහිල්ලා විස්තර දාන්න පුළුවන්. ඒ අදාළ විස්තර relationship එක wife the කවුද mother in law the father in law ඒ විස්තර ඔක්කම දෙන්න පුළුවන්. මම එක no කියලා අපි ඉස්සරහට යමු application එකේ. ඊට පස්සේ contact details country of residence country of residence එකේ usual country of residence සාමාන්‍යයෙන් ඔයා ඉන්නේ ශ්‍රී ලංකාවේ ඒ නිසා අපි ශ්‍රී ලංකා කියලා දානවා department office එක අපේ ශ්‍රී ලංකා කොළඹ ඊට පස්සේ residential address ඊට පස්සේ මෙතනින් දාන්න පුළුවන් ඔයාගේ ගෙදර address එක අපි දාමු address එක මෙතන suburb or town කියලා දීලා තියෙනවා මෙතන අපි දාමු කොළඹ මෙතන ඔයාලගේ හරි ඇඩ්‍රස් එක දාන්න ප්‍රොවින්ස් එක මෙතනින් ඔයාලට වෙස්ටර්න් ප්‍රොවින්ස් ඔයාලගේ අදාළ ප්‍රොවින්ස් එක දාන්න මම මෙතන අදාළ පෝස්ටල් කෝඩ් එකක් දෙන්න ඔයාලට මේ පෝස්ටල් කෝඩ් එක ඕනි නම් දැන් අපි හිතමුකෝ කොළඹ වල පෝස්ටල් ඇඩ්‍රස් එක
ඉතින් මේ විදිහට අපිට postal codes ගන්න පුළුවන් Colombo 1 නම් මේක අපි Colombo 1 කියලා අපේ application එක ගන්නවා ඊට පස්සේ contact details දෙන්න පුළුවන් contact details වලට gedara phone number එකයි ඔයාලගේ gedara phone number එකයි හරි mobile phone number එක හරි දෙන්න පුළුවන් ඔයා ඒක දෙන්න අකමැති නම් ඒක දෙන්න අවශ්‍යමයි කියලා නැහැ කැමති නැත්නම් නොදී ඉන්නත් පුළුවන් ඊට පස්සේ postal address එක ඔයාගේ මේ ඉහත residential address එකමද ඔයා පදිංචි වෙලා ඉන්න address එකමද postal ලියුම් එන්න ඕන address එකමද කියලා අහනවා එතකොට මම ඒක yes කියලා දෙනවා ඊටස් email address එක confirm කරන්න ඕන මේකම මේක තමයි අපි IMEI account එකට දුන්නේ email එක ඒක auto ගන්නවා ඒක check කරලා ඒක click next කරමු අපි ඊට පස්සේ ඊට පස්සේ අපි දැන් ඉන්නේ 7 වෙනි පිටුවේ දැන් අපෙන් අහනවා authorized recipient does the applicant authorize another person to receive written correspondence on their behalf ඒ කියන්නේ අපි මේ ඇප්ලිකේෂන් එක අපිමද ඇප්ලයි කරන්නේ එහෙම නැත්නම් කවුරු හරි migration agent කෙනෙක් හරහාද එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක්ද ඔයා වෙනුවෙන් ඇප්ලයි කරන්නේ කියලා තමයි මේ අහන්නේ එතකොට අපි මෙතනදී මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලට තනියෙන් ඇප්ලයි කරන හැටි සාමාන්‍යයෙන් migration agent කෙනෙක් නම් එතන yes කියලා දාලා මේ එයාගේ විස්තර ටික දෙන්න ඕන එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක් ඇප්ලයි කරනවා නම් ඔයා වෙනුවෙන් ඒ එයාට අදාළ මේ එතන yes කියලා එයාගේ විස්තර දෙන්න ඕන ඒ නිසා අපි මෙතන yes කියලා මේ no කියලා ඒ කියන්නේ ඔයා තනියෙන් ඇප්ලයි කරන්නේ කියලා no කියලා මෙතන ඒක no කියලා දැම්මම මෙතන එන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරන්න කියලා මේක තමයි ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඒක හරි ඊට පස්සේ අපි එතන next කරලා ඉස්සරහට යනවා මෙතන ඔයාලට පෙන්නනවා කොච්චර ප්‍රමාණයක් ඔයා ඇප්ලිකේෂන් එකේ දැන් ෆිල් කරලා තියෙනවද තව කොච්චර ප්‍රමාණයක් යන්න තියෙනවද කියලා ඔයාලට පේනවා මෙතන මෙතන නිල් පාට එක පිටීගෙන යනවා accompanying members of the family unit does the applicant have any members of their family unit not traveling to australia who are not australian citizen or australian permanent residents ඒ කියන්නේ ඔයා දැන් මේ travel එක ගියාට ඔයාගේ travel එකට යන්නේ නැති australian citizen hari pr ඒ කියන්නේ australian පුරවැසි hari ස්ථීර පදිංචිකරුවෝ හරි නොවන ඔයාගේ පවුලේ මේ විසිට් එකට යන්නේ නැති අය ඉන්නවද නැද්ද කියලා. يعني ඔයාටගේ නංගි මල්ලි කෙනෙක් ඔයා මේ ට්‍රිප් එක යන අතරතුර ලංකාවේ ඉන්නවා. අම්මා තාත්තා ලංකාවේ ඉන්නවා. එතකොට ඒ අයගේ විස්තර ඔයා yes කියලා දාන්න ඕන. ඔයාට දැන් ඔයා හිතන්නකෝ ඔයාට කවුරුත් ලංකාවේ නැහැ. ඔයාගේ මේ වෙලාවේ අම්මයි තාත්තත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔයාගේ අක්කා නංගි හරි මල්ලි අයියා හරි ඔය කවුරු හරි ඒ ඔක්කම අල්ලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඔයා විතරයි ලංකාවේ ඉන්නේ ඔයා එතකොට මෙතන නෝ කියලා දීලා ඉස්සරහට යනවා හැබැයි ඔයා මේ වෙලාවේදී ඔයාගේ ලංකාවේ අම්මයි තාත්තයි යාලා ඉන්නවනම් නංගිල මල්ලිලා ඉන්නවනම් මෙතන yes කියලා එයාලගේ විස්තර දෙන්න පුළුවන් එතකොට මෙතන අපි හිතමුකෝ ඔයාගේ අම්මා කියලා එතකොට අම්මා කියන එක දා අම්මව දාන්න ඕන අපි parent යටතේ ඊට පස්සේ මෙතන අම්මගේ නම දෙන්න පුළුවන් අම්මගේ family name එක given name එක අම්මා female ඊට පස්සේ අම්මගේ birth එක අම්මා ඉපදුණු රට ඒක දීලා මෙතන confirm කරන්න ඕන ඊට පස්සේ තාත්තව දෙනවා නම් තාත්තගේ parent කියලා click කරලා තාත්තගේ නම තාත්තා මේල් එයාගේ බර්ත්ඩේ එක එයාගේ ඉපදුණු රට දෙන්න දැන් ඔයාගේ බ්‍රදර් මල්ලි කෙනෙක් ඉන්නවනම් බ්‍රදර් කියලා දාලා ෆැමිලි නේම් එකයි එයාගේ විස්තර ටික
පුරවලා කන් හැම එකෙදිම කන්ෆර්ම් කරන්න ඕනේ. එතකොට තමයි අපේ ඇතුළත් කරපු විස්තර අපේ අයදුම් පත්‍රයට ඇතුළත් වෙන්නේ. දැන් මම මෙතන ගොඩක් කාලේ යන හින්දා මම එතන නෝ කියලා දාලා ඉස්සරහට යන්නම්. ඊට පස්සේ මම මෙතන නෝ කියලා දාලා next वीडियो एक गुडाक दिखन हिंदा मम मेक तुंगनी वीडियो एक दक्वा गेनी अन्न हितनवा अपी इलांग वीडियो एक एदी नमवेनी पिटुव इंदला दहनमवेनी पिटुव वेनकां साकच्चा करं एहनां हमोटम सुबदावसा थैंक यू.